මගේ තාත්තා තමයි මම අස්සම නැති මිනිස්සය කියලා ලියපු දරුවෙක් මේ ලෝකේ ඉන්නව නම් ඒ මම මොකද දන්නවද තේරෙන දවසේ ඉඳලා තාත්තා අම්මට ගහනවා මේ පැත්ත පළාතට මැහෙන කෑ ගහනවා ඒක යාගේ සාමාන්‍ය දෙයක් අපිට වරදකෙදි දුන්නේ මහා පරිමාණ දඬුවම් අම්මට කරන්න කිසිම දෙයක් තිබෙන්නේ නැහැ මගේ අම්මා හරිම අහිංසකයි ගුටි කකා අපිනිසා පවුල රැකගත්තා එදා ඉඳන් මම තාත්තා කියන වචනේ මගේ නොකිය වෙන්න පරිස්සම් වුණා කතා කළෙම නැහැ ඒත් අම්මා කිව්වා අම්මට ආදරේ නිසාව තාත් එක්ක කතා කරන්න කියලා මගේ අම්මා මගේ පණ ඒ නිසා තාත් එක්ක මම කතා කළා ඒත් හිතේ තාත්තා කෙන තිබ්බ ජොකුප්සාචනක හැඟීම නම් මෙහෙමම තිබ්බා කාලය ගෙවිලා ගියා අපි බැඳා ළමයි ලැබුණා අම්මා නැති වුණා අම්මා මැරෙන මොහොතේදී පවා කීවේ පුතේ අක්කයි අයියයි නම් තාත්තගේ වැඩ නිසා එයාට සලකන්නේ නැහැ ඒත් ඔයා මම වෙනුවෙන් මොන චරා වැඩේ කළා තාත්තට කන්න ටික දෙන්න කියලා මේ පොතක ලියවුණු ඡේදයක් දු පාමුති කොඩිකාර ලියා එවූ ඇගේ ජීවිතයේ ඇත්ත කතාවෙන් කොටසකි ප්‍රමුති කියන්නේ අද වෙනකොට හරි හැටියට සිත උනේ සහ සිත වෙන්නේ මොකක්ද ඒ නොදෙන ගේට්ටුවක් ළඟ පියෙකුට පහර දෙන වීඩියෝවක එක පැත්තක් විතරක් බැලුව සිය දහස් ගණනකගේ සාප කිරීමට ලක්ුණු දේනියයි පාමුති ඉන්නේ නාරාහෙන් පිට දාබරේ මාවතේ ඒත් ඒදුව ඒ තාත්තට එදා පහර දුන්නේ අද සමාජ මාධ්‍යවල රස කර කර කියන ඔය කිසිම හේතුවක් නිසා නම් නොවන බවද ඇ කියනවා මං කසාද බඳලා ගිහිල්ලා ආයේ ඔය ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 11. මුල් දවස්වල එක ගෙදර හිටියට දැන් තාත්තයි මමයි එක ගෙදර දෙපැත්තේ ඉන්නේ. ඒ කියන්නේ ගෙවල් දෙකක. එදා ඉඳලම මං මේ අද විඳින දුක විඳිනවා. අපේ තාත්තා මාසකට දෙකකට සැරයක් පරල වෙනව වගේ. පොල්ලක් අරන් හොඳ වචන වලින් නෙවෙයි, ඊටමත් නරක වචන වලින් මට බනිනවා. ඒ වෙලාවට මටත් දුවටත් බනින්න ගහන්න මගේ ගෙදර බඩු මුට්ටු ගේට්ටුව දොර ජනෙල් පොල් වලින් ගහලා කඩන්න එයාට හේතුවක් ඕනේ. එයා මගේ ගෙදර දේවල් කඩනවා. මං අක්කගේ උදව්වෙන් ආයේ ඒව හදා ගන්නවා. ඒකෙන් විතරක් නවතින්නේ නැහැ. ඒ පොල්ලෙන්ම පේන්න හැටියක් මට එදුවට දෙන්නම ගන්නවා. ඒ මගේ තාත්තනි කියලා මුලදි මුලදි කුටි කාලේ තැලුම් තැන් වලට තෙල් බෙහෙත් දාගත්තා. ඊට පස්සේ නොකල වැරදි කිය කිය බණිත් දිගහත්ති මමත් ඒ විදිහටම බණින්න පුරුදු වුණා. ඒත් මෙච්චර කාලෙකට අතක් කිස්සු. ඒ මගේ තාත්තනි කියලා එතකොටත් ඉවසුවා. ඒත් එදා මගේ ඉවසීමේ සීමාව නැත්තෙම නැතුණා. ඒ ඉවසීමේ සීමාව නැති ඕතන සිත ඕසෙතියට මේ වන විට හේතෝ හේතෝ දෙ එකතු කරමින් සමාජ මාධ්‍ය හරහා බෙදා හරින පිරිසක් ඉන්නවා. පමුති කියන්නේ එතත් පුරුදු ලෙසම උදේම ඇය ආසන්නයේ ඌ කැඳ කඩේට ගොස් කැඳ කෝප්පයක් පී තාත්තට දීනියටත් කැඳ කෝප්ප දෙක දැතින් ගෙදරගෙන ආපමයි. මං එළියට යනකොට දුවගේ ඇතුළේ නිදි. වෙන දුවරුන්ට තාත්තා කියන්නේ මේ ලෝකේ ඉන්න විශාලම ආරක්ෂකයෝ වුණාට මට එහෙම නැති නිසා මං එදා ඉඳලම ගෙදර යතුරු දාලා වහල යන්නේ. මං එනකොට තාත්තා පොල්ලකින් අපේ ගෙදර දොරට තඩි බානවා. මං ඇහුවා තාත්තේ මොකද්ද ඔය කරන්නේ කියලා. ඒක ඇහුව විතරයි මගේ පැත්තට හැරිලා අර පොල්ලෙන් මට එකක් ඇහුවා. අතේ තිබ්බ කැඳ කෝප්ප දෙක විස වෙලා ගියා. ඒත් එක්කම ආයෙත් මට එකක් ඇහුවා. එතකොට මං ඉක්මනට ගියේ අතුරට පැනගත්තා. ඊට පස්සේ පුරුදු විදියට බනින්නත් කේට්ටුවටත් අපේ දැල් දොරටත් ගහන්න ගත්තා. ඔය දැල් දොර පස් ගමනකට වඩා කඩලා තියෙනවා. ඒ වෙලේ යාගේ භාෂාවෙන්ම කතා කරලා කිව්වා ඔය ගහන එක නවත්තපන් නැත්නම් මමත් උඹට ගහනවා කියලා. ඒත් නැවතීමක් නෑ. අපි දෙන්න එලියෙන් පිටියට හෙද්ද කරලා තිබ්බ ඉතලයි කොනේ අරන් එලියට බැස්සේ එයාට ගහන්න නෙමෙයි අපේ ආරක්ෂාවට. මේවා අපි අද්දි බැන බැනම පොලිසියනව කේකේ පස්සෙන් පස්සට ගෙට්ටුවෙන් එලියට යන ගමන් එකපාරටම දුවගේ අතින් නැත්තා. ඒ වෙලේ තමයි ඔය දේ සිද්ධ වුනේ. ඉතින් මමත් යාගේ භාෂාවෙන්ම කිව්වා පොලිසියට යන්න කියලා. ඒ වෙච්ච දේවලුත් ඔය එලියෙන් වීඩියෝ කරපු අය දකින්නේ. තාත්තපට කුණු හරිපෙන් බනිනව ඇහිල්ලති. ඇයි ඒ ටිකත් වීඩියෝ කරලා නොදැම්මේ? ඔය ඔක්කොම කලේ මාත් එක්ක තරහ ගියා දෙකක්. අපේගේ පේන දුරින් තියෙනවා. ඒ ගෙදර ළමෙක් තමයි ඕක වීඩියෝ කරලා දාලා තියෙන්නේ. සීතිය වැච්ච දවසෙම පොලිසියෙන් ප්‍රශ්න විසඳුවා. තාත්තගේ පොඩි ඇඟිල්ල කැපිලා තිබුණේ කියලා පොලිසියෙන් දන්නවා. අර තරහ මිනිස්සු පහවද තාත්තගේ ඉන්නගෙන අවුස්සලා රෝහල් ගත කළා. මහ වෙලාවක් ඉඳලා නෑ. වාට්ටුවේ කුණු හරිප කියනවා කියලා ටිකට් කපලා ගෙදරවලා. අපේ තාත්තා ඔහොමයි කියලා මේ හැම කෙනෙක්ම දන්නවා. නාරා හෙන් පිට පොලිසියත් හොඳට මේක දන්නවා. ඒ දන්නේ මේ තාත්තගෙන් වෙටින් විට සිදුවන බව කියන මෙවැනි කරදරවලදී ප්‍රමුති 119 පිටට පැතීමෙන් පසු නාරා හෙන් පිට පොලිසියට ඒ පැමිණිල්ල සම්බන්ධ වන නිසාමයි. එවන් බොහෝ විටක නාරා හෙන් පිට පොලිසියෙන් පැමිණ මේ තාත්තාව රැගෙන ගොස් පොලිසිය රඳවා තිබයි. ඒ වරක් දෙවරක් නම් නොවේ. 11 වතාවකට වඩා තාත්තගේ කරදර ගැන අපි නාරා හෙන් පිට පොලිසිය පිට පත්‍ර අන්තිමට මේට අවුරුදු 1.5කට වගේ කලින් අපේ ගෙදර බඩු කුඩු කරපු එළාවෙ නම් පොලිසිය ගියා. එදා තාත්තරන් ගියා. එතන කුණු හර්ප කීකේ කෑකල උසාවි දාලා රිමාන්ඩ් කළා. එදා මම තමහ කාන්තාකාරයන්ෂයට වගේ පැමිණිලා දාන්න ගියා. එදා එතන හිටපු වයිසක SI කෙනෙක් වට කිව්වා මේ තාත්තනේ 21 වතාවක් ඉතිපිසව ගතව කියලා ගෙදර යන්න කියලා. ඒත් මම පැමිණිලා දානමයි ගියේ. ඊළඟ සවි දවසේ මංගෙන් සමුදයකට පත් වෙන්න කැමති කිව්වා. ඒ ඇවිත් ලොකු අලබහණි කලේ නැහැ.
හැබැයි පොඩි පොඩි දේවල් කළා. කුණු හර්පෙන් දුවට එමට බන් එක නම් නැවතුෙම නෑ. මට සමහර දවසට ගෙදරට එන්න දුන්නේ නෑ. මාවයි දුවයි ඉස්කෝලේ ඉඳන් ඒතේ ඇතුලෙන් ගේට් එක ලොක් කරන් අපිට කියනවා තොපි පොලිසි ඵලයව් තොපිව ගෙට ගන්නේ නෑ කියලා. ඉතින් අපි එහෙමම පොලිසියව මේ සිතෙන් පස්සේ මේ පැත්තේ නාගරික මන්ත්‍රී ටැඩ්ලි සේනානායක ඉස්කෝලේ ප්‍රින්සිපල් හාමුදුරුවෝ ඇවිල්ලා තාත්තගේ ගෙදර බලලා. එතකොට මේ පැත්තේ මිනිස්සු කිව්වලු මම තාත්තට සලකන්නේ කියලා. ගෙවල් අස් කරලා දෙන්නේ, ලයිට් දෙන්නේ කියලා. ඒ හැම එකක්ම අසාධාරණ චෝදනාවක්. මම තාත්තට දත් සලකුවා, අදත් සලකනවා, හෙටත් සලකනවා. ආසනීප වුණාම ස්ත්‍රී තලගානේ අරන් යන්නේ මම. බැලුම් අහගෙන ගුටි කාගෙන කරන්න පුළුවන් උපරිම දේ කළා. මගේ අලුව කෝල් කරලා කියනවා අපි නම් සියදි විනාසා ගන්නවා කොහමද ඔයා ඉන්නේ කියලා. මට වෙච්ච දේවල් වලට මගේ හිතේ අකඩයක් වගේ හයියෙද මං ගොඩක් දුක් විඳා ලස්සන්ට ඇඳලා hina වෙවි පාරේ ගියාට කණ්ඩෙනතෝ කුණු බක්කේක ඉඳුල් කාපු කෙනෙක් මගේ ළමයා කණ්ඩෙනතෝ ඉඳලා හොඳට ඉගෙන ගත්ත ළමෙක් එයාට තියෙන්නේ මගේ හිත ප්‍රමුති තාත්ත නිසාම පහුගිය අඟහරුවාද පොලිස් අත්අඩංගුවට පත්ව පැය කිහිපයකට පසු උසාවියෙන් ඇප පිට වුණා හරියට ඒ වෙනුවෙන් අඩුවක් කොන් වෙද්දී ඇගේ හිතේ තාත්තගෙන වෛරයක් ඒ නිවසේ දෙපසට වී ආයේ ජීවත් වන්නට සිතුවන නිසා ඒ ඇගේ තාත්තා නිසාමයි. පුංචි කාලින්දලම ඇගේ හිතට තාත්තගෙන එතරම් ලොකු ආදරයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව පුංචි කාලින්දලම තාත්තා අම්මට කරපු අඩතීට නිසාමයි. ඇත්ත වශයෙන්ම මෙවැනි සිතුවින් සමාජයේ සිතුවේ. පියෙක් වශයෙන් උනත් ඔහුගේ අතින් එවැනි වරදක් සිදුනා නම් සිදු වෙනවා නම් ඇත්තෙන්ම ඒ වැරදි. ඕනෑම කෙනෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගියට පස්සේ ඒ මනුස්සයා කරන්නේ කොමක්ද කියන එක කඩවත් හිතා ගන්න අමාරුයි. නමුත් සමාජ මාධ්‍යවල හුවමාරු වෙලා සිය දහස් කරනකොත් දෙනාගේ සාප විඳපු ඒ ප්‍රමුදිකේ කතාව තමයි ඒක. ප්‍රමුති තමයි මේ කතාව මෙහෙම කිව්වේ. ඒ කොහොම වුණත් ඒ කතාව ඇත්ත වෙන්නද කියලා අපි විශ්වාස කරනවා. මොකද දරුවෝ දෙමව්පියන්ට ආදරේ. ඒ වගේම තමයි දෙමව්පියන්ගේ අතිනුත් වැරදි වෙනවා. මේ තාත්තගේ අතින් වෙන අද තේටම් ගැන ඇයි කියලා දෙපාරක් හිතන්නේ නැහැ. ඇය ඒත් අදට තේ තාත්තව බලා ගන්නවා. දෙමව්පියන්ගේ වැරදි නැතුව නෙවෙයි. ඒ දෙමව්පියෝ ඒ වැරදි හදා ගන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒ වැරදිත් එක්ක දරුවන්ටම ජීවත් වෙන්න වෙන්නේ. ඒ දරුවන්ගේ ජීවිතත් අපායක් බවට පත් කරගෙන. කෙසේ වෙතත් මේ සිදුවීම පිළිබඳව මුළු මහත් රටක්ම කතා කරන්න පටන් ගත්තේ මේ වීඩියෝව සමාජ මාධ්‍ය වලට මුදා හැරීමත් සමගමයි. නමුත් ඇයි කියන විදිහට එම වීඩියෝවේ එක්තරා පැතිකඩක් විතරයි හැමෝම දැක්කේ. සමාජ මාධ්‍ය හොමාරු වෙන ඒ වීඩියෝවේ නොදකපු පැත්ත. කෙසේ වෙතත් ඔවුන්ට ඉදිරියේදීවත් මේ ලෙස ගැටලු වලට මුහුණ නොදී ඊටමත් සතුටින් ජීවත් වෙන අවස්ථාවක් උදා වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ තාත්තත් තමන්ගේ දරුවන්ට ආදරෙන් සලකවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපිට අවශ්‍ය උනේ සමාජ මාධ්‍යවල හොමාරු වෙන මේ වීඩියෝවේ ඇත්ත නැත්ත ඔබ වෙත ගෙනින්නේ. ඉතින් මේ වීඩියෝවෙන් ඔබම දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් කරන්න. සමාජ මාධ්‍ය තුල හොමාරු වුණු මේ වීඩියෝවේ මේ කතාව පිළිබඳව ඔබ දරන අදහස ඔබේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගම. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.